සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි යසායා 58 11 වන පදය මෙනෙහි කරමු. ස්වාමීන් වහන්සේ නිතරම නුඹට මඟ පෙන්වා වියලි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පවුනවා. නුඹේ ඇටද ශක්තිමත් කරන සේක. නුඹ වතුර ඇති වෙනක් මෙන්ද තිය සිඳිය නොයන උල්පතක් මෙන්ද වන්නේය. අපි ජීවත් වෙන්නේ වැටුණා වූ ලෝකයකයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදලිවන්තයෙකු විදියට අපි වැටුණා වූ ආකල්පයකින් ක්‍රියා කළ යුතු වන්නේ නැහැ. අප තුළෝ දෙවියන් වහන්සේගේ අභිමුඛය විසින් අපේ සිත අලුත් කරනු ලබනවා. කෙසේ වෙතත් අප විසින් තෝරා ගැනීමක් කළ යුතුව තියෙනවා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්නවද නැත්නම් අපේම මාර්ගවල යනවද කියලා. උන්වහන්සේ තමන් වහන්සේගේ නියෝජිතයා විදියට අපට ශුද්ධාත්මයන් වහන්සේ දී තිබෙනවා. ශුද්ධාත්මයන් වහන්සේට භූමිකාවන් බොහොමයක් තිබෙනවා. ඒ අතර වඩාත්ම උද්‍යෝගය හා ජවය වඩවන කාර්යභාරය තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමේ, කමාවේ සහ සත්‍යයේ සංනිවේදකයාණන් ලෙස වූ භූමිකාව. අපි යාඥාව තුළ දෙවියන් වහන්සේට කතා කරන විට ශුද්ධාත්මයන් වහන්සේ අපව පොළඹවනවා, ධෛර්යමත් කරනවා, දෙවියන් වහන්සේගේ සිතත් හදවතත් අප වෙත සංනිවේදනය කරමින්. උන්වහන්සේ අපව බලගන්නනවා දෙවියන් වහන්සේගේ සිතුවිලි ලෙස සිතන්ට, භක්තිමත් ජීවිතයක් ගත කරන්න සහ ක්‍රිස්තුස් වහන්සේ තුළ අපව කැඳවා ඇති මනුෂ්‍යයා බවට පත්වන්නට. බොහෝ අය ඔවුන්ගේ ජීවිත පිළිබඳ දෙවියන් වහන්සේ කැමැත්ත නොදක සිටිනවා. ඔවුන් ගැන උන්වහන්සේගේ උනන්දුවක් නැතයි සිතමි. කනගාටුදායක සත්‍ය නම් දෙවියන් වහන්සේට ඔවුන්ගේ ජීවිතයට ඇතුල් වෙන්න ඉඩක් නැති තරමටම ඔවුන්ගේ සිත් සහ ජීවිත බොහෝ ක්‍රියාකාරකම් වලින් පිරී තිබීමයි. ඔවුන්ගේ මනස එක අර්බුදයකින් තවත් අර්බුදයකට දුවමින් සිටිනවා. දෙවියන් වහන්සේ ඔවුන්ව කැඳවමින් ඔවුන් අසල සිටින බව කිසි විටක අවබෝධ කර නොගෙන අන්තිමේදී ඔවුන් කල්පනා කරන ඇයි දෙවියන් වහන්සේ කතා නොකරන්නේ කියලා. ඇත්තටම උන්වහන්සේ කතා කරනවා. පරණ ගිසුම් කාලයේ වගේම අලුත් ගිසුම් කාලයේ කතා කළ තරමටම උන්වහන්සේ කතා කරනවා. අපේ අවධානය දෙවියන් වහන්සේට ලැබෙනවද නැත්නම් අප වෙනත් දේවල් වෙත ආකර්ෂණය වී සිටිනවද? උන්වහන්සේගේ අභිමුඛය ඕනම තැනක අපට අත්දකින්න පුළුවන්. අපි දැනගත යුතුයි අපි දෙවියන් වහන්සේ සමග පෞද්ගලික කාලයක් ගත කිරීමට කැපවන විට උන්වහන්සේ එහිදී අපව මුණගැහෙන බව. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අද දිනේ අපි ඔබ වහන්සේගේ අභිමුඛයට එන විට ඔබ වහන්සේගේ ප්‍රේමයත්, කමාවත්, සත්‍යයත් අප වෙත සංනිවේදනය කරන ශුද්ධාත්මයන් වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.